दे टेलीशन टेलीवेकि මේය හාත්සේ උපදවන කතාාවින් එහෙම නැතුව කාටවත් මේ අපහන්සයට හෙම නෙමේ ලියන්නන්නේ හොඳේ ඇමරිකාවෙදේ මේ ලෝකයේ විවිධ රටවල පොලිස් කණ්ඩායම් දහයක් සඳහා උපුහුණුවක් තිබුණලු. අපේ රටනුත් කණ්ඩායමක්ඊීට එක් වෙලා තියෙනවා මේ එක් එෙක් පොලස් කණ්ඩායම් වලට පැවරුණු රාජකාරය තමයි වනාන්තරයක් ඇතුළට ගිහිල්ලා ඒ වනාන්තරය ඇතුළේ මේ සැඟෙවෙලා ඉන්න වලහෙක්ව කුදලගෙන එන එක. දැන් ප්‍රාංශය ජර්මණිය ඉතාලිය වගේ ඔයද රටවලින් ආපු සුපිරි පොලිස් කණ්ඩායම් දැන් විටින් විට මේ කැලේට යනවා ගිහිල්ල පැයක් විතර කාලය ගත කරලා හිස් අතිම්ම එනවලු ඇවිල්ල කියේනවාලු මේ වනාන්තරය ඇතුළේ වළහයික්තියා වලස් මයි ලක්වත් නෑ කියලා. අන්තීමටම මේ අවස්ථාව ලැබෙන්නේ අපේ පොලිස් කණ්ඩායමට අපේ ගිහිල්ල විනාඩි දහයක්වත්ගේ නැහැල්ලු වලහ අල්ල ගත්තලු සුදුපාට දිගු කන්තියන පුංචිහාවෙෙක් ඒ ගගහ එනවලු අපේ පොලිස් කණ්ඩායමත් එක්ක. අනේ ගහන්ඩ එපාසර් මම තමයි වලහා මම වලහ කියලා කියන්නම් අනේ ගහන්න එපාබුදුසර් කියලා. මේ කතාල්කී ඇත්තර්ම මේ පොලිස් සේවය අපහසට ලක් කරන්න නෙමේ පුංචි උපහාසයකට උපහස සහිතයක් තියෙනවානේ. විශේෂයෙන්ම ගෝට ගෝගමට ගහපු අයවත් දැන් හොයෙනවාන එකා දෙන්නව අල්ලනවන නේද. දැන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්ණ කරන්නත් හදනවාන්නේ අත් අඩං ගෝට අරගෙන. අපට පොඩි දුකක් දැනුන ඒයි මේ සමහර වෙලාවට සනත් නිශාන්තල ජොනීල ඩැන් ප්‍රියසාත් ල හෙම අරහාව වගේ කෑගහල කියයි කියලා අනේ ගහන්න පාසර් අපි තමයි ගෝට ගෝ ගමටයි මයින ගෝ ගමටයි ගහන්න පොළු දුන්නේ ගමේ ඉඳලා කට්ිය ගෙනාව කියලා නේද ඒකයි අපට මේ පොඩි දුකක් දැනුන කිව්වේ සමහර වෙලාවට ඔය හංගල තියන තිරි යකඩ පොළු පෙන්න්නන්න අතට මාංචු දාලා ගෙනිය අයිද දන්නෙත්න ෑන නේද ඒවගේ වෙලාවක මැවිලලා ේ ෙමරොෝ ගොඩ තාර් කලව මාකඳුරේ මදදුශ ලව අයුධ පෙන්නන්න එක්කං ගිය ගමන ඒත් අපරාධකාරීින් තමයි හැබැයි නීතිය හමුවේ වැරදිකරුවන් වන්නට පෙර පොලිසිය හමුුවේ තමයි ඒ අයනං අපරාධකාරය වුණේ කොම නමුත් අප ඊයේෙත් මතක් කළ පරිදි අදත් හෙටත් කියන්න තියෙන්නේ අපේ පොලීසියටඇ මකි ෝත්න් අපේ පොලිසිය කොඳු නාරටය බිඳල්ල තියෙන්නේ. පලත් සබහ ප්‍රාදේශි සබහ මන්ත්‍රීවරයකු දැක්කම පවා දෙකට නැවෙන එහෙයි කියන පොලිස් නිලදහරින් කොපමන ඉන්නවාද. කොන්ද පනතියාගෙන ඉන්න නිලදහරින් ටිකදෙනෙකුත් ඉන්නවා නැත්තෙන ඇනෙවෙයි නමුත් වැඩි පිරිසක් දේශපාලනක් නීල් ලඟ එහෙයි කියන සර් කියලක් වැඳ වැටනය තමයි ඉන්නේ. විශේෂයෙන් පලාාතේ ඕයිසි පවා මාරු කරගන්න පත්කරගන්න මේ මජරදේපාල්ලනක් නින්ට පොලස් කොමිසමද. බයිපාස් කරල පුළුවන් නම් තවත්කුමන කතාදනි හැබැයි එකක්. සියලු පව් අන්තිමට ගලන්නේ පොලිස්පොඩ්ඩන් පිට තමයි උදේ ඉඳදලා පාරේ දවිල කාගෙන සපත්තු දාගෙන කාකිසූ් දාගෙන ටී පනස් සයත් උත්සගෙන හරියට කෑමක් බීමක්වත් නැති පොලිස්පොඩ්ඩන්ගේ ජීවිතාත්න් දුක්කිතයි වේදනාාත්මකයි මේයට ඉහල අන ක්‍රියාත්මක කරන්න වෙනවා කියලා තමයි සාමාන්‍ය පිළිගැනීම නමුත් එහෙම තමන්ගේ ඉහල නිලධහරයාගේ අන වැරදිනම් වැර්දී කියලා හිතනවා නම් හැගෙන වා නම් එඒ ක්‍රියාත්මක කරන්න නැතිව. ඉන්න පොලිස්පොඩ්ඩන්ට අයිතිය තියෙනවා. නමුත් ඊට පස්සේ එවැනි යුක්ති සහගත තීන්දුගන්න පොලිස්පොඩ්ඩන්ඩ රකින්න පුළුවන් ශක්තිමත් පෞරක්ං අපේ රටේ හැ. ඒ සඳහා ශක්තිමත් සිවිල් පෞරක බලය ඇත්ත වශයෙන්ම අද දවසේ ගොඩ නැගීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක අප හමුවේ ඇති අභියෝගයක්හු. අප මෙසේ පවසන්නේ අරගලියට පහරදීම පදනම් කරගෙනමයි. අවස්ථාවේ පහළ පොලිස්නිල දහරින්ට ඉලින් ලැබී තිබුණු අන ගැන

ඒ හි තු ම ගල හම ොලිසියකට නියෝග ද ති න ේපක ඉන්න කියලා. ඒ බව පැහැදිලිවේෙනවා ජල ප්‍රහරක බෞසර් ක්‍රාත්මක වුණේ නෑ ෑගල්ලෙද වගේ කකුලට කියලා බඩට ති අහසටවත් වැඩි තිබේ නෑ. ඉතාම පැහැදිලිව දෙදහසක් විර ආද අත ග පි . රායිුද කොල්ලො කෙල්ලන් සියකට දෙසිියකටවිතර බිම දාගෙන තිරිසන් මලේච්ච ආකාරයටයි පහරදුන්නේ කෝයි වෙලාවෙ හිටපු පොලිසිය මොකද කළේ දැන් මේ වැරත්්දත් අන්තිීමට ඒ ළඟපාත හිටපු පොලිස් පොඩ්ඩ පිට දාලා බේරන්න හදන්න එපා. දේශබන්දු තෙන්නකොන්ට ගහපු අය ඇල්ලුව වගේ මේ ගෝටගෝ ගමට මයිනගෝ ගමට ගහනකන් ඒ වලක්වන්න පොලිසියේ අවම බලයවත් ඇයි යෙදවවෙන් නැත්තේ කියලා දේශබන්ධුත්තෙන්නකෝන් ප්‍රසිද්ධිය කියලා අඩුම. ඔයාගේ ආත්මෙන් අරික්කාලක්වත් බේරගන්න ඕනේ මේ විනාශ වනේ ඔයාගේ පොලිස්පතිහනයකේ ලත් මතකතියාගන්න ආය ජීවිතේ කිසිම දවසක මේ රටේ ජනතාව ඔබව පොලිස්පති බවට පත් කරනවනම් එදාට ඊට කැමතිවෙන එකක් නෑ කියනෙක ස්තීරයි. ගෝටගෝ ගමට සහ මයිනගෝ ගමට එල්ල වූ ප්‍රහාරේ වගකීමෙන් පොලිසියට මේ අනුව කිසි විටකත් ගැලවෙන්න බැරි බව මතකතියාගන්න. පොලිසියට උඩින් හිටපු හැම දෙනාම මේ අපරාදේයට අනිවාරයෙන්ම උවගකව යුතුමයි. දැන් ඒ ෆාර්ලිමේන්වෙන් අද ටෙලිවකය අවසන් කරන්නම්. අද එලියේ මතයක් හැදිලනි මේ දෙසේ විශිපහම එපා කියලා ඇත්තටම ඒ ජනමතය සියට කියද කියයන් අපට බැහැ එකට ජනමත විචාණයක් තියන්න වවා. පේයෙත් කිවනන්නේ මේ පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහයෙන් අඩුමගානේ සියයට අනු පහක්වත් මජර දේශපාලනක් නින්ගෙන් සමන්න්නිතයි කියලා නේද. රටක් ගැන රටේ ජනතාව ගැන ඒ ජනතාවගේ ආර්ථික දුක ගැන හිතන තැනක් නෙවෙයි. මේක ඩීල් ගොහාවක් කියලා තමන්ගේ ඇදිවතයි බඩගෝස්තරවාදයයි විතරයි එයයි හිතන්නේ කියලා අපේයේ පැදිලිව කිවන්නේ ඒක ඒ තේරුණාන නේද. ආය තමතමන්ගේ බලය එෙමත් නැත්තන් ඩිල් හිය පෙන්නලා තමයි දෙපිල බෙදිලා නියෝජ්‍ය කතානායකත්. ගත්තත් ජනාධිපති නන්දසේනට අප්‍රසාධයක් නෑ කියල තමයි හිතන්න ඉන්න ඒක මැතිවරණයකදී එලියට අබපු දවසක බලාගන්න පුළුවන් වේවි. මේ දෙසය විසි පහැන්සේට අනුපහක්ම අනිවාරයම ධනෙ ඩීල් ඒ ඩල් පිට පස ඉන්න කෞවද කියලා ඒය පාලිමේන්තුවේදී විමල් වීර වංශාතන් කවිරත්න නෝනත් කියපු විදිහට පැහැදිලි ඒ බැසිල්. ඒමත් නැත්තම් අර උපමාවක් කරගත්ත කල්ලුපාට කුරුල්ලා කොහමත් මේ දෙශේ විසිපහතර ඉන්න අයගේ ඇදිවතේ. ඉතිරි ටික ගමැති රනිල්ම ඒ ගැලිව්වන්නේ. අගමැති රනිල් කතාරනකොට කෑගහපු අයව අප රපවාහහිනියෙන් දැක්කනෑ පෙනුන නැහැ නමක් කොහම දගමැති රනිල් ඒගේ කටවහපු ලස්සන කෑ ගහන්න කී දෙරෙක් මගෙන් ඇමතිකං ඉල්ලුවද. පහැදිලි නේද. අප මේ ලියන්න කියන්නේ කා සමගුවත් ඇති පෞද්ධලික වෛරයකට තරහකට නෙවෙයි. පුරවැසියල් ලෙස අපට අප ගැනම ඇති දුක නිසයි. මේ අය ඩීල් කාරීන් එහෙම නැතුව අපේ ජනතාදුක හඳුනන අය නෙවෙයි මේ අයට අවශ්‍ය මැති ඇමතිකම් වර ප්‍රසාද විශ්‍රාම් වැටුප තවත්්ටික කාලයක් තියාගෙනයන්න. නැත්නම් මේවෙලාවේ ඇදිවත්ත ඇඳලනම් මේ ඉන්න අගමැති රනිල්ගෙන් මැති ඇමතිකම් ඉල්ලයිද. නේද. මේ තමයි ඔය දේ විසි පහන්සිියයටට අනුව. පහකගම තත්ත්වය. අපට හෙනගැහුවත්න් අප පෝලිම්බල මැරුණත්න් මේ උන්දලට කමක් නැහැ. යාන වාහන විශ්රාම වැටුප තුන්වේල කෑම, මන්ත්‍රී ඇමති වර ප්‍රසාද විදෙස් ගමන් කොමිස් තියනකන්ඉතින් මේ අයට වෙන මොනවද ඕන කරන්නේ. පුරවැසියන් ලෙස මේ වර ප්‍රසාද වරධාන පහසුකම් වලින් අඩ්ඩුම ගානෙ සියයට හැත්ත පහක්වත් කපපාදු කරනකන් පුරවැසි අරගලයේ ඉදිරියටම යා යුතුවති පෙනවා. को